ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 මැයි මස 24 වෙනිදා බුධ ග්‍රහය මිතුන රාශියට පිවිසීමක් සිදු වෙනවා මේ හේතුවෙන් වංචාකාරයින්ට වැඩ වර්ධින ලකුණු තමයි පෙන්눔 කරන්නේ මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube channel එක subscribe කරන්න අප දා ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීලව උත්තම ක්‍රියාත්මක කරන්න පාප ග්‍රහයෙකු නොවන බුධ ග්‍රහය මේ මස 24 වෙනිදා මිතුර රාශිය කරා ප්‍රවිෂ්ඨ වීමක් සිදු වෙනවා මේ తత్వය යහපත් ග්‍රහ වෙනසක් බව මුලින්ම සිහිපත් කළ යුතු වෙනවා මුල මැද අග වෙනසක් නොමැතිව දසව ලැබූ දාපටම්ම අවසානයේ වන තුරාවට 100 ගුණ දෙන්නා වූ බුද මේ මස 24 වෙනි දින තුන රාශිය කරා යොමු වීමක් සිදු වෙනවා චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙසින්ද ජ්‍යොතිෂයේ පෙන්වා දෙනු ලබන බුද පාප සංයෝග යෙදීම හේතුවෙන් පාපිය කුලස ගණන් ගන්නා වී නමුත් සුභඵල දීමේදී ප්‍රමුඛ වන්නාක් මෙන්ම අසුභඵල දීමේදී දුර්මුඛ වනු ඇත නමුත් වැරදි නොකරන්නායම නොවේයි ඥානයට අධිපති බැවින් කාව්‍යකරණය ව්‍යාකරණය ඥාන ශාස්ත්‍රය සහ ඥානයෙන් සිදු කරන සෑම වැඩ පරාසයක්ම බුද්ධට අයිති වෙන්න විදුලි තැපැල් දුම්රිය ආදී ශේෂයන්ද බුද්ධට අයිති ශේෂයන් විදිහට තමයි පෙන්눔 කරන්නේ එම නිසාම මේ සඳහන් කරන්නට යෙදුණු ශේෂයන්හි සුවපල දීමක් මෙම කාල සීමාව තුළ වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බව පෙන්눔 කරනවා මා ඉහත සඳහන් කළ ශේෂයන්හි මෙම කාලය තුළ පැවති දුර්වලතා සුභවාදී විදියට විසඳී යන ආකාරයක් තමයි පෙන්눔 කරන්නේ එසේම ප්‍රධාන වශයෙන් සිහිය පිළිබඳ සියලු තත්ත්වයන් තීක්ෂණ නුවණ සත්‍යවාදී බව කතා ලීලාව ඉගෙනීම චිත්ත කර්මාන්තය ආදී මන්පෙත් ඔස්සේ කටයුතු සිදු කරන්න උන්ට නිසි මාර්ග උදාවී මෙන්ම ඒ ආස්ත රැකියා ආදී නියැලෙන්නන්ටද යහපත් කාලයක් තමයි මෙම කාල සීමාව තුළ උදාවන්නේ ඉදිරි 24 වෙනිදා සිට සති 3ක පමණ කාල පරාසයක් මේ தত্ত্বය බලපවත්වන බව මතක තබා ගත යුතුයි ඒ වගේම මෙම කාල සීමාව තුළ අසත්‍යවාදී හොර ව්‍යාජ කටයුතු වල නියැලෙන්නන්ටද වැඩ වර්ධින කාලයක් තමයි මෙම කාල සීමාව තුළ උද්ගත වෙන්නේ විශේෂයෙන්ම නීතිඥ වෘත්තීන්ටද මෙම ග්‍රහ වෙනසේ ගෝචර බලපෑම තදින්ම බලපාන ස්වරූපයක් පෙන්눔 කරනවා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලටද බලවත් බුද මෙම කාල සීමාව තුළ සුභ මිතුන රාශිය කරා ප්‍රවිෂ්ට වන බැවින් මෙම කාලය තුල යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලින් උච්ච ඵල නෙලාගත හැකි බවක් පෙන්눔 කරනවා විශේෂයෙන්ම දේශපාලන කරලියේ මෙන්ම ඊට සම්බන්ධ නොවන දක්ෂ බුද්ධිමතුන්ට පවා මෙම ඉදිරි කාල සීමාව තුල රට තුලින් නිසි තැනක් ලැබෙන බවක් පෙන්눔 කරනවා ඔවුන් මෙම කාල සීමාව ප්‍රයෝජනෙට ගනිමින් තමගේ යහපත් ඉදිරි කටයුතු මනා කළමනාකරණයකින් කරගන්නට යෙදු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඒ වගේම මෙම බුදගේ ගමන් විලාසය මේෂ වෘෂභාදී ලග්න 12න් උපන් ඔබට බලපාන ආකාරය පිළිබඳව දැන් අප මතක් විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම ග්‍රහ ගෝචරය කෙසේ බලපාවිද? පෞලේ කටයුතු වලින් බලවත් පීඩාගෙන දේවි. තමා සතුව පවත්නා වත්කම් විකිනීම හෝ අන් අයට පැවරීමට සිදුවන්නා වූ කාල සීමාවක්. දරුවන් අසනීප වන ස්වභාවය බහුල කරන අතර තමාගේ ස්නායුගත රෝගී තත්ත්වයන්ද වර්ධනය වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. කුෂිකාර්මී කටයුතු වල නියැලෙන්නට අවස්ථා උදා වේවි. තමාගේ කියන ව්‍යාපාර වර්ධනය කරගන්නට අවස්ථාව සැලසෙන ආකාරයක් තමයි මෙම කාලය තුළ පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබගේ අසුභතාවයන්ගේ මිදීම සඳහා නැතිබැරි අයට ආහාර ලබා දෙනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරය කෙසේ බලපාවිද? සතුන්ගෙන් වන වසවිස හානි සිදුවිය හැකි කාල සීමාවක් විදිහට තමයි මෙම කාල සීමාව පෙන්눔 කරන්නේ. තමාගෙන් ගිලිහී ගිය ඥාතීන් නැවත තමා කෙරේ ඇදීෙන ස්වරූපයක් පෙන්눔 කරනවා. ගේදොර අලුත් වීම හෝ නැවත ඉදිකිරීම සිදුවන්නා වූ අවධියක් විදිහටයි පෙන්눔 කරන්නේ. ස්වයම් රැකියාවල නියැලෙන අයට යහපත් වනු ඇත. නීතිමය ගැටලුවනින්ද යම්තාක් දුරට පීඩාවට පත්වීමේ අවකාශ සැලසෙන අතර කල්පනාකාරීව ඔබ වැඩ කටයුතු සිදු කරන්න පිටස්තරයන් සමග සිදු කරන කටයුතු
දෙවරක් සිතා බලා සිදු කරනවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා බෝධින් වහන්සේ නමකට ඖෂධ පූජාවක් සිදු කරනවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ මිතුන ලග්නේ නුපන් ඔබට බුධදේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද සිතේ දුකින් කම්පිත වන අවස්ථාව සඳහා ඉඩ සැලසෙන්නා වූ කාල සීමාවක් පවුලේ ළඟම හිතවතුන්ගේ වියෝවක් සිදු විය හැකි බවක් පෙන්눔 කරනවා जल विपद जल पीड़ावंट गुदुरुवीहकी එම කාලය තුල ඔබතුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා රෝගීන්ට උපස්ථාන කරනවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ. හටක ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද? රැකියා ස්ථානයේ ඉහළ නිලධාරීන්ගෙන් දෝෂා රෝපණයට ලක්වීම ආදී බලාපොරොත්තු වේ කාල සීමාවක් විතරයි පෙන්눔 කරන්නේ. පවුලේ දියුණුව පිරිහීම ඇතිවන කාලයක් මේ තුලින් උදාවන අතරම ආදර වන්තයන්ට ආදරයත් නීති හැමුවේ සටන් කිරීමක් සිදු වන බවක් පෙන්눔 කරනවා විවාහකයින් නම් තම පවුල රැක ගැනීම උදෙසා වචන ප්‍රවේශම්ම පාවිච්චි කළ යුතු ආකාරයක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අසම්පුදාවයන්ගේ මිදීම සඳහා කැඳ වර්ග දාන වශයෙන් පිළිගන්නවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ सिंह लग्ने नुपन्न ओबट बुधगे मेम ग्रह गोचरे किसे बलपाविद यहपत् काल सीमावक् वनुवेत अभिमानेन तम खट्गेत सिदु कर गनीमटत् पौले निति दियुनुव एति कर गनीमटत् हेतु पादक वन काल सीमावक् सिते सविय मेन्म गते सवियद वेडेन्नाव काल सीमावक् हितु गमन मुदल उपयन खट्गेतु वल यदेन्नट अवस्थावक् सलसेवी එවයින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීමටත් ඔබට හැකියාව උදාවන ස්වරූපයක් පෙන්눔 කරනවා. උපයා ගන්නා මුදල් නිසි අන්තමින් පරිහරණය කිරීමටත් හැකියාව පවතිනා වූ කාල සීමාවක්. හැකිදාක් දානමය පින්කම් සිදු කර වතාවත් සිදු කරනවා නම් තමයි ඔබට වඩාත් මෙහාපත් වන්නේ. ඔබගේ මෙම කාලය තුළ පවතින අසුබතාවයන්ගේ මිදීම සඳහා අබදෙල් පහන් දල්වනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ. කන්‍යා ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද? ආත්ම විශ්වාසයේ හීන වී යන කාල සීමාවක්. නමුත් විවාහක නම් සුභඵල දිවියට ලැබෙනු ඇත. යහපත් ලැබීම් තරමක් හෝ ප්‍රමාද කරන ලබන අතර විශේෂයෙන් ආදායම් ලැබීමකට එම තත්ත්වය බලපානු ඇත. කලක සිට යට ගියා වූ රෝග තත්ත්වයන් ප්‍රබල ලෙස මතුවිය හැකි කාල සීමාවක්. ඒ වෙනුවෙන් වියදම් කිරීමටත් ඔබට සිදු වේවි. මනස නිස්කාරණේ අවුල් කර ගන්නා අවස්ථා ඇතිවන ස්වරූපයක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සෙත් කවියක් කියනවා නම් ඔබට වඩාත් මෙහාපත් වනවා තුලා ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද ධනය ලැබෙන මාර්ග මෙම වන විට අවිහිර වී පවතින්නේ නම් ඒවා ක්‍රමානුකූලව නැති වී යන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ තදබල වී පැවති රෝග තත්ත්වයන්ද තරමක සුව අතට හැරෙනු ඇත මව්පස නෑදෑයන්ගෙන් යහපත් ආකාරයෙන් ලැබීම් ඇති කරනවා හොඳින් සිටි සහෝදරයන් සමානසා සිටේ අමනාපකම් ඇති කර ගනීවි කල්පනාකාරීව වැඩ කටයුතු සිදු කරන්න අපුවේ සහ එයින් උඩ ශරීර කොටස්වල යම් යම් දුර්වලතා මතුවීමට ඉඩකඩක් පවතිනවා කල්පනාකාරීව ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පොදු ස්ථාන පිළිසකර කරනවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ වෘශ්චික ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද මංගල යෝග උදාවන්නා වූ කාල සීමාවක් යට ගියා වූ යෝජනා පත් ආදී නැවත මතුවී වර්ධනය වන ස්වරූපයක් පෙන්눔 කරනවා පවුලේ කටයුතු වලටද යහපත් වන අතර දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළ යුතු අතරම ඒවායින් සතුරු විය හැකි කරුණු කාරණා ඇතිවන්නා වූ ස්වරූපයක් පෙන්눔 කරනවා සෙම්පිත් ආදී රෝග තත්ත්වයන් මතුවිය හැකි අතර ප්‍රේතන්ව කටයුතු කරන්න තමා යටතේ පවත්නා ස්වයන් රැකියා ව්‍යාපාර ආදී අඩාල වන කරුණු යෙදෙන බැවින් ඒවාට නිසි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්න මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පන්සිල් රකින්නවා නම් තමයි වඩාත්ම සුසුවන්නේ දනු ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයෙන් උදාවන කාලය කෙසේ වේද
යාන වාහන ඉඩකඩ මිලදී ගැනීමට ඉතා සුබ කාල සීමාවක් තමයි උදා වන්නේ දියුණු උදෙසා එම කටයුතු වල සාර්ථකව යොමු වන්නට අවකාශ සැලසෙවි දීර්ඝ ගමන් බිමන් පිළිබඳ සංවිධානය කරගෙන තිබූ කටයුතු අසාර්ථක භාවයට පත්වීමේ හැකියාවක් පවතින කාල සීමාවක් දරු සම්පත් පිළිබඳ විහිින මල්පල ගැන්වේවි පින්වත් දරුවන් ලැබීමට සුදුසු කාල සීමාවක් තමයි මේ උදා වන්නේ අඹුසෙමි අසිරිය ඇතිවි සතුරුින් කාලය ගත කිරීමට ඔබට අවස්ථා උදා වේවි මෙම කාලය තුල ඔබ තුල පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා ධර්ම දේශනාවක් සිදු කරනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ මකර ලග්නයේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද විවාහ මංගල දිවස ගැනීම ආදියට සුබ නොවන කාල සීමාවක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ මේ දක්වා නැති වී ගිය යමක් නැවත ලැබීමේ හැකියාව ඔබට පවතිනවා නමුත් ධනහිස ආදී ප්‍රදේශයන්හි රෝග මතු විය හැකි තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ ආගමික කටයුතු වලට යහපත් සිතින් නැඹුරු විය හැකි ඒ සඳහා අවස්ථා උදාවන ස්වරූපයක් පෙන්නුම් කරනවා පැවති උදරාබාධ ආදී රෝග තත්ත්වයන් දුරු වී යාවි විදස්තර ලැබීම් පෙන්වන්නු කරන කාල සීමාවක් විදිහට මෙම කාල සීමාව දක්න ලැබෙනවා විවාහ දායාද ලැබිය හැකි තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ මෙම කාලය තුල ඔබ තුල පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පත්තිනි මෑණියන්ට පුද සත්කාර කරනව නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ උඹ ලග්නේ නුපන් ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද නිවසේ අධ්‍යාපනයේ ලබන අවධියේ පසුවන දරුවන්ට යහපත් වන්නා වූ කාල සීමාවක් විදේශ වරම් වලටද යහපත් වන කාලයක් වන අතර දේශීය වශයෙන් යෙදෙන චාරිකාවලට සම්බන්ධ වීමේ අවස්ථාව ඔබට උදා වේවි කවුලේ නෑයන් සමග යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ අවස්ථාව පවතින අතර සිත් අමනාපකම් පවා සිදු විය හැකි බැවින් ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන්න එසේ මුදල් ලැබීම් අතින් යම් යම් දුෂ්කරතා මතුවීමට හැකියාවක් පවතින අතර ඒවාට අදාළ ප්‍රතිපත්ති මත රැඳී කටයුතු කරනවා නම් තමයි වඩාත්ම යහපත් වන්නේ මෙම කාලය තුල ඔබ තුල පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කුරුල්ලන්ට ආහාර ලබා දෙනවා නම් තමයි වඩාත්ම සුදුසු වන්නේ ඊන ලග්නයේ නුපන්න ඔබට බුධගේ මෙම ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාවිද බලාපොරොත්තු වන කාරණා සිතන්නට කලින් ඉදු වෙනා වූ කාල සීමාවක් යුග දිවියේද කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ ඇති කර ගැනීමට ඔබට හැකියාව උදා වේවි දරුවන්ගේද කටයුතු සාර්ථක වන්නා වූ කාල සීමාවක් වෘත්තිය අතින් යහපත් භාවයක් ධනවන නිසාවෙන් රැකියාවේද උසස්වීම ලැබීමට සමත් කාල සීමාවක් වනු ඇත දියුණුව පතා සිදු කරන සුබ කටයුතු සඳහා යොමු වූවාට හම් නැති කාල සීමාවක් තමයි උදා වන්නේ විශේෂ සහන ලැබෙන කාල සීමාවක් කියලා පෙන්눔 කරනවා මෙම කාලය තුල ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා බෝධියට කිරි ආහාර පූජාවක් සිදු කරනවා නම් තමයි වඩාත් සුදුසු වන්නේ මාමේ ඔබ වෙත ගෙන ආවේ බුධ ග්‍රහයා මිතුන රාශි ගෝචරය පිළිබඳ පොදු පලාපල විස්තරයක් පමණයි ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරයේ යම් තාක් දුරකට වෙනස් වීම හැකියාව පවතිනවා ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube කැනලිය තවම subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube කැනලිය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනි ඔබ ළඟටම ගෙන්නවා ගැනීම සඳහා සීනුවබත්තම ක්‍රියාත්මක කරන්න ඔබ සියලු දෙනාටම යහපත් වූ කාලයක් උදා වේවා සෙරුවන් සරණයි